පුංචි ඉස්කෝලෙන් අපි කලින් දවසක ඔයාලට කියලා දුන්නා දස මහ යෝධයෝ ගැන. ඒ දස මහ යෝධයෝ හිටපු රජතුමා තමයි දුටු ගැමුණු රජතුමා කියන්නේ. අද අපි දුටු ගැමුණු රජතුමාගේ පොඩි කතාවක් ඔයාලට කියලා දෙන්න. දුටු ගැමුණු රජතුමාගේ කාලය තමයි ක්‍රිස්තු පූර්ව 161 සිට 137 දක්වා කාලය. මේ රජතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. දුටු ගැමුණු රජතුමාගේ ආදරණීය මෑණියන් තමයි විහාර මහාදේවි. මෙතුමගේ මුල් නම ගැමුණු කුමාරයා. මේ ගැමුණු කුමාරයාට හිටපු සහෝදරයාගේ නම තමයි සද්ධාතිස්ස කුමාරයා. දැම්මම ගැමුණු කුමාරයා බත්ගුලි කාපු කතාව කියන්න. පුංචි පුතේදුවේ ඔන්න දවසක් ගැමුණු කුමාරයාගේ පිය රජතුමාට, ඒ කියන්නේ කාවන්තිස්ස රජතුමාට ඕන වෙනවා අනාගතේ රජ වෙන්න ඉන්න තමන්ගේ පුත් කුමාරවරු දෙන්නගෙන් පොරොන්දු තුනක් අරගන්න. ඒ කියන්නේ ගැමුණු කුමාරයාගෙනුයි සද්ධාතිස්ස කුමාරයාගෙනුයි. ඒ පොරොන්දු තුන ගන්න තීරණය කළේ මේ කුමාරවරුන්ට බත්ගුලි තුනක් හදලා ඒවා කවන ගමන්ලු. ඉතින් මේ බත්ගුලි තුනෙන් පළවෙනිම බත්ගුලිය තමයි මේ රටේ බුද්ධාගමටවත් සංඝරත්නයටවත්, ඒ කියන්නේ හාමුදුරුවන් වහන්සේලාටවත් පිටු පාන්නේ නෑ කියන පොරොන්දු. ඉතින් මේ බත්ගුලිය මේ සහෝදරයෝ දෙන්නම කෑවලු. දෙවෙනි පොරොන්දුව තමයි මේ රජකුමාරවරුන් දෙන්න අතර කිසිම දවසක ගැටුමක් ඇති කරගන්නේ නෑ කියන පොරොන්දුව. ඉතින් ඔන්න ඔය බත්ගුලියත් දෙන්නම කෑවලු. තුන්වෙනි බත්ගුලිය තමයි එලාර රජතුමත් එක්ක කවදාවත් සටන් කරන්නේ නෑ කියන පොරොන්දුව. පුතේදුවේ මේ එලාර රජතුමා කියන්නේ කවුද දන්නවද? අපේ රටට විදේශ රටක ඉඳන් ඇවිල්ලා මේ රට පාලනය කරපු චෝල ජාතික අපිට සතුරු රජ කෙනෙක්ට. ඉතින් මේ බත්ගුලිය පුංචි ගැමුණු කුමාරයා නම් කෑවේ නෑලු. ඊට පස්සේ දූවල ගිහිල්ලා එයාට තිබුණු විශාල ඇඳේ අතපය වකුටු කරගෙන නිදාගත්තලු. ඇයි මෙහෙම නිදාගෙන ඉන්නේ කියලා විහාර මහදේවිය ඇහුවම ගැමුණු කුමාරයා කිව්වලු, උතුරෙන් සතුරෝ දකුණෙන් ගොළුමුහුද, ඉතින් මං කොහොමද අතපය දිගහැරගෙන නිදාගන්නේ කියලා. බලන්න පුංචි වයසෙදිත් ගැමුණු කුමාරයා රට ජාතිය ආගම ගැන කොයිතරම් දේවල් හිතලා තියෙනවද කියලා. ඉතින් මේ ගැමුණු කුමාරයා පස්සේ කාලෙක අපේ රටට සතුරු පාලනයක් අරගෙන ගිය එලාර රජතුමාගේ පාලනයෙන් මේ රට බේරගෙන ලංකාව එක්සේසත් කළා. ඒ වගේම බෞද්ධ රජෙක් විදිහට බුදුදහම වෙනුවෙන් මෙතුමා විශාල මෙහෙවරක් කළා. රුවන්වැලි මහා සෑය, ලෝවා මහා පාය, මිරිසවැටිය, මේ වගේ අපි අදටත් වන්දනාමාන කරන සිද්ධස්ථාන ඉදි කරලා තියෙන්නේ මෙතුමා. ඉතින් දුවේ පුතේ, ඔයාලත් උත්සාහ ගන්න රට ජාතිය වෙනුවෙන් කැපවුණු වැදගත් පුරවැසියෙක් වෙන්න. එතකොට ඔයාලටත් ගැමුණු කුමාරයා වගේ වෙන්න පුළුවන් වේවි. අපි මේ වගේ කතාවකින් ආයෙත් හමුවෙමු. එතකන් පුංචි ඉස්කෝලෙත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්.